හරි එනම් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරන සුබ සන්ධ්‍යාවක් අයිබෝවන් ජය වේවා වාසනාවන්ත සුබ සුබ හැන්දෑවක් ප්‍රාර්ථනා කරන පුතේ ඔන්න අපි ගිය සතියේ බදාදා ක්ලාස් එක අපිට කරගන්න බැරි වුණා විදුලි විසන්ධි වෙලා ක්ලාස් එක පටන් අරන් විනාඩි දෙකක් කතා කරෙත් නැහැ මම හිතන්නේ එක පාඩම ටක් ගාලා කරන්ට් එක ගියා නේ අපේ ක්ලාස් එක අපිට කරගන්න බැරි වුණා හරි කොහොමද කමක් නැහැ අපි පෙරට එක අපි ඉස්සරහට කරගෙන යමු කොහොම හරි වෙලාව හදාගෙන පෙරට එක අපි කරගෙන යමු මට කියන්න ඔන්ලයින් ක්ලාස් එකේ අපි පාඩම නතර කරේ කොතනද ඔන්ලයින් ක්ලාස් එකේ පුතේ අපි පාඩම නතර කරන්නේ කොතනද බලන්න මට මාතෘකාව නතර කරගන්න කියා ඉංග්‍රීසියෙන් පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම මෙරට මුහුදුබඩ පළාත් පාලනය කිරීම ඒක ඉවර කරනවද මම ඔව් සර් ආ ඊළඟ කරන්න තියෙන මාතෘකාව කියා 1797 මුහුදුබඩ අරගෙන හරියට හරි අපිට කතා කරන්න තියෙන මාතෘකාවල පුතේ 1797 මුහුදුබඩ අරගලය 1797 මුහුදුබඩ අරගලය කියන මාතෘකාව ගාවින්ලෝ අපි පාඩම නතර කරලා තියෙන අපි සැහැණ ටිකක් පරක්කුයි හොඳේ හෝල් ක්ලාස් උත් එක ගත්තම හෝල් ක්ලාස් එක තියෙන්නේ මේ මාතෘකාවේ අන්තිම හරියේ හර නේද මේ පාඩමේ අන්තිම කොටස් වල තමයි හෝල් ක්ලාස් එක යන්නේ හොඳයි අපි කතා කරමු 1797 මුහුදුබඩ අරගලයේ පිළිබඳ අපේ ළමයි මේ වෙනකොට දන්නවා ලන්දේසි ලංකාවෙන් එළවලා ඉංග්‍රීසි පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම අපේ රටේ මුහුදුබඩ පළාත්වල බලයක් පත් කරගන්නේ ඉතිහාසයේ පළවෙනි වතාවට වර්ෂ 1796 නියෝගී 1796 තමයි ලන්දේසි එළවලා ඉංග්‍රීසි පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම අපේ රටේ මුහුදුබඩ පළාත්වල බලයක් පත් කරගත්තේ ඔබ දන්නවද වෙළඳ සමාගම ලංකාව යටත් කරගෙන වසරක් වගේ ගත වෙන්න කලින් ඉංග්‍රීසි පෙරදිගින්දි වෙළඳ සමාගම ලන්දේසි එළවලා අපේ රටේ මුහුදුබඩ පළාත්වල බලයක් පත් කරගෙන වසරක් ඉක්ම යාමට මත්තෙන් අපේ රටේ මුහුදුබඩ පළාත්වල ජනතාව තීරණය කරනවා වෙළඳ සමාගමේ පාලනයට විරුද්ධව දෙවැන්ත සන්නද්ධ අරගලයක් නිර්මාණය කරන්න ඕන කියලා. එහෙම හිතලා වෙළඳ සමාගමේ පාලනයට වසරක් ඉක්ම යාමටත් මත්තෙන් මේ රටේ මුහුදුබඩ පළාත්වල ජනතාව වෙළඳ සමාගමට විරුද්ධව ගොඩනගපු ඒ දෙවැන්ත සන්නද්ධ අරගලයක තමයි කියන්නේ පුතේ අපි 1797 මුහුදුබඩ අරගලය කියලා. මොකද කියන්නේ 1797 මුහුදුබඩ අරගලය කියලා. එහෙනම් 1797 මුහුදුබඩ අරගලය ගොඩනැගෙන්නේ අපේ රටේ මුහුදුබඩ පළාත්වල ජනතාව තමයි වෙළඳ සමාගමට විරුද්ධව මේ දෙවැන්ත සන්නද්ධ අරගලය 1797 නිර්මාණය කරේ. එහෙනම් ඒ අරගලයට කියන නම තමයි 1797 මුහුදුබඩ අරගලය. මොකද කියන්නේ 1797 මුහුදුබඩ අරගලය කියලා කියන්නේ. එහෙනම් දරුපටව 1797 මුහුදුබඩ අරගලය ගොඩනැගෙනකොට වෙළඳ සමාගම ලංකාව පාලනය කරන් අරගෙන වසරක් වගේ කෙටි කාලයයි. වසරක් වැනි කෙටි කාලයක් තුළ මෙවන් දෙවැන්ත සන්නද්ධ අරගලයක් නිර්මාණය වෙන්න නම් ජනතාව සෑහෙන පීඩාවට පත් වෙන්න ඕනනේ. වෙළඳ සමාගමේ පාලනය තුළින් වෙළඳ පළාත්වල ජනතාව සෑහෙන පීඩාවට පත් වෙන්න ඕනි. මෙවන් දෙවැන්ත අරගලයක් මේ වගේ කෙටි කාලයක් ඇතුළත නිර්මාණය වෙන්න නම් නේ පුතා. රයිට්. එහෙනම් අපි ඔය කියන 1797 මුහුදුබඩ අරගලය පිළිබඳ හොයාගෙන යන්න ඕන. එහෙනම් අරගලය ගැන කතා කරන මාතෘකාව තමයි 1797 මුහුදුබඩ අරගලය කියලා කියන්නේ. හොඳයි. මේ අරගලය ආවට ගියාට නිර්මාණය වෙච්ච එකක් නෙවෙයි පුතා. හේතු සාධක රැසක් මුල් කරගෙන තමයි 1797 මුහුදුබඩ අරගලය වෙළඳ සමාගමට විරුද්ධව අපේ රට ඇතුලේ නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙනම් ඉංග්‍රීසි පෙරදිග ඉන්දිය වෙළඳ සමාගමට විරුද්ධව 1797 අපේ රටේ මුහුදුබඩ පළාත්වල ජනතාව දියත් කරපු ඒ දෙවැන්ත සන්නද්ධ අරගලයට කියනවා
1797 මුහුදු බඩ අරගලය මෙවන් අරගලයක් නිර්මාණය වෙන්නේ හේතු සාධක රසක් මුල් කරගෙන එහෙනම් හේතු සාධක රසක් මතයි මේ දෙවැන්ත 1797 මුහුදු බඩ අරගලය නිර්මාණය වුණාන නිර්මාණය වුණේ කියන එක මතක තියාගන්න හරණයද අපි බලමු මේ අරගලයට බලපාපු හේතු සාධක මොනවද කියලා මොන හේතු නිසාද මෙවන් අරගලයක් ඇති වුණේ කියලා අපි හොයාගෙන යමු මම අපේ ළමයින්ට ඉගෙනුවා මතකද මේ වෙළඳ සමාගම ලංකා පාලනය කරපු කාලේ කියන බලන්න ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම අපේ රටේ මුහුදු බඩ පළාත් පාලනය කරපු කාලේ කියන වසර දෙකයි නේ 1796 ඉඳලා 1798 දක්වා වසර දෙකයි ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම අපේ රටේ මුහුදු බඩ පළාත් ටික පාලනය කරලා තියෙනවා හොඳයි අපි චුට්ටක් ලියන් කතා කරමු මාතෘකාව 1797 මුහුදු බඩ අරගලය නෝට් එකක් දීලා තියනවාද පැහැදිලි කිරීමක් දීලා තියනවාද නෝට් එකක් තියෙනවා ඔව් සර් පොඩි නෝට් එකක් තියෙනවලු ඒ නෝට් එක කට්ටියම කියවන්න බලන්න ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම මෙරට මුහුදු බඩ පළාත් පාලනය කර වසරක් ගත වීමට මත්තෙන් මෙරට වෙළඳ බඩ ජනතාව වෙළඳ සමාගමේ පාලනයට විරුද්ධව ඇති කළ අරගලය 1797 මුහුදු බඩ අරගලය ලෙස හඳුන්වයි. ඒට බලපෑ හේතු කිහිපයකි. ආයි ඒ නෝට් එක තව සැරයක් කියවන්. ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම මෙරට මුහුදු බඩ පළාත් පාලනය කර වසරක් ගත වීමට මත්තෙන් මෙරට වෙළඳ බඩ ජනතාව වෙළඳ සමාගමේ පාලනයට විරුද්ධව ඇති කළ අරගලය 1797 මුහුදු බඩ අරගලය ලෙස හඳුන්වයි. ඒට බලපෑ හේතු කිහිපයකි. මේ මුහුදු බඩ අරගලය හටගන්න බලපාපු හේතු සාධක රසක් තියෙනවා. එහෙනම් හේතු සාධක රසක් මුල් කරගෙන තමයි 1797 මුහුදු බඩ අරගලය අපේ රටේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඔබ දන්නවද මේ අරගලයට බලපාපු පළවෙනි ප්‍රධාන හේතුව මොකක්ද කියලා? ඈ ළමයි මේ අරගලය හටගන්න බලපාපු පළවෙනි හේතුව තමයි නව අසාධාරණ බදු වර්ග රසක් පැනවීම. ලියන්න එපා කවුරුවත්. කියන්නේ නව අසාධාරණ බදු වර්ග රසක් පැනවීම වෙළඳ සමාගම අපේ රටේ බලයක්පත් කරගත්ත සැනින් අර ලංකාව අල්ලගන්න වෙළඳ සමාගම ලන්දේසීන් එක්ක යුද්ධයක් කරානේ. ඒ යුද්ධෙට ගියපු යුද වියදම හැකිතාක් ඉක්මනින් පියවා ගැනීම සඳහා වෙළඳ සමාගම මොකද කරේ? ලංකාව අල්ලගත්ත ගමන් අසාධාරණ බදු වර්ග රසක් ජනතාවට පවරලා ජනතාවට පතවලා ඒ තුලින් බදු ආදායමක් උපයාගෙන අර ගිය වියදම් ටික ඉක්මනින් පියව ගන්න තමයි වෙළඳ සමාගම කටයුතු කරේ. එහෙනම් ලංකාව අල්ලගන්න ගිය යුද වියදම හැකිතා ඉක්මනින් පියවා ගැනීමේ අරමුණින් නව අසාධාරණ බදු වර්ග රසක් පනවනවා වෙළඳ සමාගම මේ රටේ මුහුදු බඩ පළාත්වල ජනතාවට. අන්න ඒ අසාධාරණ බදු වර්ග ටික ගෙවා ගන්න බැරි වෙච්ච ඒ බදු වලින් පීඩාවටපත් වෙච්ච ලාංකික ජනතාව වෙළඳ සමාගමේ පාලනයට එරෙහිව 1797 මුහුදු බඩ අරගලය නිර්මාණය කරාද නැද්ද? මුහුදු බඩ අරගලය නිර්මාණය කරා කියන එක මතක තියාගන්න. එහෙනම් 1797 මුහුදු බඩ අරගලය හටගන්න බලපාපු පළවෙනි ප්‍රධාන හේතුව තමයි නව අසාධාරණ බදු වර්ග රසක් පැනවීම. මොකක්ද පුතේ පළවෙනි හේතුව? කෝ කියන්නේ නව අසාධාරණ බදු වර්ග රසක් පැනවීම. කටේම කියන්නේ නව අසාධාරණ බදු වර්ග රසක් පැනවීම. මම කියන්නා එහෙම පනවපු එක අසාධාරණ බදු වර්ගයක්. ඒ තමයි පුතේ නව පොල්ගස් බද්ද සුද්දා වෙළඳ සමාගම පනවපු එක අසාධාරණ බදු වර්ගයක් තමයි පුතේ නව පොල්ගස් බද්ද කියලා කියන්නේ. මෙන්න මේ නව පොල්ගස් බද්ද ජනතාව සෑහෙන පීඩාවට පත් කරපු බදු වර්ගයක්. මොකක්ද මේ නව පොල්ගස් බද්ද කියලා කියන්නේ? ආගන් සුද්දාගේ නව පොල්ගස් බද්ද කියලා කියන්නේ නිවසක, ඒ කියන්නේ ඔබේ ඉඩමේ පොල්ගස් 10ට වඩා වැඩි නම්, ඔබේ ඉඩමේ, ඔබ සතු ඉඩමේ පොල්ගස් 10ට වඩා වැඩි නම්, ඒ ගස් 10 ගෙඩි හැදුනත් එකයි නැතත් එකයි, ඒ සියලු ගස්වලට බදු ගෙවන්න ඕන. ඉඩමේ පොල්ගස් 10ට වඩා වැඩිපුර තියෙනවා නම් ගෙඩි හැදුනත් එකයි
නැතත් එකයි ඒ තියෙන ගස් ගන්නට මදු ගෙවන්න ඕන අපි හිතමුකෝ සංකලයේ ගෙදර සංකගේ ඉඩමේ පොල් ගස් 15ක් තිබුණා කියලා පොල් ගස් 15යි 10ට වඩා වැඩිනේ ඒ නිසා අනිවාර්යෙන් මදු ගෙවන්න ඕන හැබැයි සංකගේ පොල් ගස් 15ෙන් ගෙඩි හැදෙන්නේ පොල් ගස් 3කයි අනිත් 12ෙම පොල් ගෙඩි හැදෙන්නේ නෑ ඒක අදාළ නෑ ගෙඩි හැදුනත් එකයි නැතත් එකයි ගස් 10ට වඩා වැඩි නම් Taman ඉඩමේ පොල් ගස් අනිවාර්යෙන් ඒ තියෙන ගස් වලට බදු ගෙවන්න ඕන. එහෙනම් මෙන්න මෙවැනි අසාධාරණ බදු වර්ග රසක් බලද සමාගම පනවන්න කටයුතු කරා Tamanට ගිය යුද වියදම හැකිතාක් ඉක්මනින් පියව ගන්න. ඒව දරා ගන්න බැරුව තමයි මුහුදුබඩ පළාත් ප්‍රජා ජනතාව 1797 මුහුදුබඩ අරගලය නිර්මාණය කරන්නේ. එහෙනම් ලියන්න පළවෙනි හේතුව මුහුදුබඩ අරගලය හට ගන්න බලපාපු පළවෙනි ප්‍රධාන හේතුව ලියන්න. ලසන ලියන්න 1 2 දාලා ලියන්න. තර දාලා ලියන්න 1 නව අසාධාරණ කවුරුත් ලියන්න නව අසාධාරණ බදු වර්ග රසක් පැනවීම 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 රයිට් මුහුදුබඩ අරගලයට බලපාපු පළවෙනි ප්‍රධාන හේතුව තමයි නව අසාධාරණ බදු වර්ග රසක් පැනවීම වරහන් මාසෙ ලියන්න නව පොල් ගස් බද්ද කියලා එහෙම පනවපු එක අසාධාරණ බදු වර්ගයක් තමයි පුතේ නව පොල් ගස් බද්ද කියලා කියන්නේ ලියන්න නව Polgas badde, nava, polgas badde, nava, polgas badde, right? Enang onna, ekda satsi anuhate, muhudubada aragalaya, velanda samagamata viruddhava godinaginna balapapu, palavini pradana hetuwa tamai, nava asadharana, badu warga rasak panavima. Mokak kiyama kiyan, palavini hetuwa kiyan, nava asadharana, badu warga rasak panavima. Oba dannawada? මේ අරගලයට බලපාපු දෙවෙනි ප්‍රධාන හේතුව මේක හටගන්න බලපාපු දෙවෙනි හේතුව තමයි පුතේ බලඳ සමාගම කියනවා අපිට බාණ්ඩ වලින් බදු ගෙවන්න එපා උඹලා මින් පස්සේ බදු ගෙවන්න ඕන මුදල් වලින් කාසි වලින් බදු ගෙවන්න නියම කරා හැබැයි ඉංග්‍රීසීන්ට කලින් බලඳ සමාගම ලංකාව අල්ලගන්න කලින් ලන්දේසීන් සහ පෘතුගීසීනේ බලබඩ පළාත් පාලනය කරේ පෘතුගීසි ලන්දේසි මේ රටේ ලාංකිකයන්ගෙන් බදු අය කරගත්තේ පුතේ බාණ්ඩවලින් තමයි ලාංකිකයෝ බදු ගෙව්වේ කාසි භාවිතය ගොඩක් අපේ රටේ අඩුයි මහා ලොකුවට කාසි භාවිතය තිබුණේ නැහැ එකපාරටම බෙලඳ සමාගම ලාංකිකයන්ට කියනවා මුදලින් බදු ගෙවන්න ඕන කියලා උඹලට ගෙවන්න තියෙන බදු ටික ඔක්කොම උඹලා මුදල් වලින් බදු ගෙවන්න කිව්වා මුදලින් ගෙවන්න කාසි නැහැ කාසි නැතුව කොහොමද මුදලින් බදු ගෙවන්නේ එනිසා මේ නීතිය නිසා ජනතා මහත් පීඩාවටපත් වුණා ඒ පීඩණය දරා ගන්න බැරුව තමයි 1797 මුහුදුබඩ අරගලය ආරම්භ වෙන්නේ එහෙනම් අරගලය හටගන්න බලපාපු දෙවෙනි ප්‍රධාන හේතුව තමයි මුදලින් බදු ගෙවීමට නියම කිරීම කොකියන් මුදලින් බදු ගෙවීමට නියම කිරීම ලියන් දෙවෙනි හේතුව මුදලින් බදු ගෙවීමට නියම කිරීම මුදලින් බදු ගෙවීමට නියම කිරීම මුදලින් බදු ගෙවීමට නියම කිරීම මුහුදුබඩ අරගලය හටගන්න බලපාපු දෙවෙනි ප්‍රධාන හේතුව තමයි මුදලින් බදු ගෙවීමට නියම කිරීම කොකටියම කියන්නේ මුදලින් බදු ගෙවීමට නියම කිරීම එක නව අසාධාරණ බදු වර්ග රසක් පැනවීම නේ එක්සැම්පල් එක තමයි නව පොල් ගස් බද්ද දෙවෙනි හේතුව කියන්නේ මුදලින් බදු ගෙවීමට නියම කිරීම ඒ දෙවෙනි හේතුව ඒ වගේම මේ මුහුදුබඩ අරගලයට බලපාපු තවත් එක හේතුවක් තිබුණා ඒ තමයි වෙළඳ සමාගම ලංකාවට හඳුන්වා දෙනවා බදු වෙන්දේසි ක්‍රමය බදු වෙන්දේසි ක්‍රමය ලංකාවට හඳුන්වා දෙනවා වෙළඳ සමාගම දන්නවද පුතේ බදු වෙන්දේසි ක්‍රමය හඳුන්වා දීම නිසා ජනතාවට ගෙවන්න වෙන බදු ප්‍රමාණය වැඩි වුණා
බදු වෙන්දේසි ක්‍රමය හරහා ජනතාවට ගෙවන්න වෙච්ච බදු ප්‍රමාණය මොකක් වුණාද? වැඩි වුණා. ඒ නිසා ජනතාව පීඩාවටපත් වුණාද නැද්ද? ජනතාව පීඩාවටපත් වුණා. රුපියල් 20ක් ගෙවන්න තිබුණා නම් ජනතාවට බදු වශයෙන් මේ බදු වෙන්දේසි ක්‍රමය නිසා වුණා ඒක රුපියල් 30 දක්වා ගෙවන්න. 20යි ගෙවන්න තිබුණේ. බදු වෙන්දේසි ක්‍රමය හරහා මොකද වෙන්නේ? ඒක රුපියල් 30ක් විතර වුණා. බදු ප්‍රමාණය වැඩි වුණා. බදු වෙන්දේසි ක්‍රමය හරහා වෙන්නේ මොකද්ද? ගෙවන්න තියෙන බදු ප්‍රමාණය වැඩි වෙච්ච එක. එහෙනම් මුහුදු බඩ අරගලයේ හට ගන්න බලපාපු තුන්වෙනි ප්‍රධාන හේතුව තමයි බදු වෙන්දේසි ක්‍රමය හඳුන්වා දීම. කොකක් කියම කියන්නේ? බදු වෙන්දේසි ක්‍රමය හඳුන්වා දීම. කොකෝ කියන්නේ? බදු වෙන්දේසි ක්‍රමය හඳුන්වා දීම. එහෙනම් මුහුදු බඩ අරගලයේ හට ගන්න බලපාපු තුන්වෙනි ප්‍රධාන හේතුව තමයි පුතේ බදු වෙන්දේසි ක්‍රමය හඳුන්වා දීම. කොකක් කියම ලියන්නේ? තුන බදු වෙන්දේසි ක්‍රමය හඳුන්වා දීම. ලියන්න පුතේ බදු වෙන්දේසි ක්‍රමය හඳුන්වා දීම. මුහුදු බඩ අරගලයට බලපාපු තුන්වෙනි ප්‍රධාන හේතුව තමයි පුතේ බදු වෙන්දේසි ක්‍රමය හඳුන්වා දීම. මොකද ළමයි? බදු වෙන්දේසි ක්‍රමය හඳුන්වා දීම. රයිට්. මම දැන් ඉගෙනුවා 1797 මුහුදු බඩ අරගලය හටගන්න බලපාපු ප්‍රධාන හේතු සාධක තුනක්. හේතු තුනක් දැන් ඉගෙනුවානේ මේ අරගලයට බලපාපු. කියන්නේ පළවෙනි එක නව අසාධාරණ බදු වර්ග රසක් පැනවීම. කොකක් කියම කියන්නේ? නව අසාධාරණ බදු වර්ග රසක් පැනවීම. දෙක මුදලින් බදු ගෙවීමට නියම කිරීම. කියන්නේ එක නව අසාධාරණ බදු වර්ග රසක් පැනවීම. දෙක මුදලින් බදු ගෙවීමට නියම කිරීම. මුදලින් බදු ගෙවීමට නියම කිරීම. තුන බදු වෙන්දේසි ක්‍රමය හඳුන්වා දීම. මොකද පුතේ? බදු වෙන්දේසි ක්‍රමය හඳුන්වා දීම. මොකද්ද? බදු වෙන්දේසි ක්‍රමය හඳුන්වා දීම. බදු වෙන්දේසි ක්‍රමය හඳුන්වා දීම. ඔබ දන්නවද මේ අරගලයට බලපාපු ඊළඟ ප්‍රධාන හේතුව මොකද්ද කියලා? වෙළඳ සමාගම ගෙයින් ගෙට ගිහිල්ලා ජනතාවගෙන් බදු මුදල් එක් රැස් කරගෙන එන්න පත් කරන්නේ අවමිල්දාරවරු විදියට ඉන්දියාවෙන්. එව නැත්තම් මදුරාසියෙන් ගෙනාපු ඉන්දියානුව. මදුරාසියෙන් ලංකාවට ගෙනාපු ඉන්දියානුව තමයි පත් කරන්නේ අවමිල්දාරවරු ලෙස ගෙයින් ගෙට ගිහිල්ලා ජනතාවගේ බදු මුදල් එක් රැස් කරගෙන එන්න කියලා. මෙන්න මේ ඉන්දියානු අවමිල්දාරවරු අපේ රටේ මිනිස්සුන්ගේ සිරිත් විරිත් සભ્યත්වය ඇවතුම් පැවතුම් අපේ රටේ ස්වභාවය පිළිබඳ ඉන්දියානු අවමිල්දාරවරුන්ට අවබෝධයක් තිබුණේ නැහැ. ඒ නිසා අවමිල්දාරවරු සහ ලාංකිකයන් අතර නිරන්තරයෙන් ගැටුම් ඇති වුණා. ඒ ගැටුම ප්‍රතිඵලය වුණේ 1797 මුහුදු බඩ අරගලය නිර්මාණය වීම. එහෙනම් 1797 මුහුදු බඩ අරගලය හටගන්න බලපාපු හතරවෙනි ප්‍රධාන හේතුව තමයි බදු එකතු කිරීමට ඉන්දියානු අවමිල්දාරවරු පත් කිරීම. කෝ කියන්න බලන්න. බදු එකතු කිරීමට ඉන්දියානු අවමිල්දාරවරු පත් කිරීම. බදු එකතු කරන්න ඉන්දියානු අවමිල්දාරවරු පත් කරපු එක 1797 මුහුදු බඩ අරගලයට බලපාපු හතරවෙනි ප්‍රධාන හේතුව කියන එක මතක තියාගන්න. ලියන හතරවෙනි එක බදු එකතු කිරීමට බදු එකතු කිරීමට ඉන්දියානු අවමිල්දාරවරු පත් කිරීම. 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 රයිට් පොතේ. එහෙනම් 1797 මුහුදු බඩ අරගලය හටගන්න බලපාපු හතරවෙනි ප්‍රධාන හේතුව තමයි බදු එකතු කිරීමට ඉන්දියානු අවමිල්දාරවරු පත් කිරීම. තවසරයක් කියන්න. බදු එකතු කිරීමට ඉන්දියානු අවමිල්දාරවරු පත් කිරීම. කොකෝ කියන්න. බදු එකතු කිරීමට ඉන්දියානු අවමිල්දාරවරු පත් කිරීම. ඒ වගේම ඒ ඉන්දියානු අවමිල්දාරවරුන්ට අපේ සිංහල භාෂාව ගැන අවබෝධයක් තිබුණේ නැහැ. ඉංග්‍රීසියෙන්ටවත් අපේ රටේ සිංහල භාෂාව ගැන අවබෝධයක් තිබුණේ නැහැ. ලාංකික අපිට
ඉංග්‍රීසි භාෂාවයි හින්දි භාෂාවයි ගැන අවබෝධයක් තිබුණේ නැහැ. දෙගොල්ලටම ආන්න අනුන්ගේ භාෂා ගැන අවබෝධයක් නැතිවෙච්ච නිසා බොහෝ ප්‍රශ්න ඇති වුණා. එහෙනම් භාෂාවේ ඇති වූ ගැටලු පවා හතා මේ බලපානවා 1797 මුහුදුබඩ අරගලය නිර්මාණය වෙන්න. එහෙනම් මුහුදුබඩ අරගලය හටගන්න බලපාපු පස්වෙනි ප්‍රධාන හේතුවට කියනවා භාෂාවේ ඇති වූ ගැටලු කියලා. මොකද්ද? භාෂාවේ ඇති වූ ගැටලු. භාෂාවේ ඇති වූ ගැටලු බලපානවා පුතේ 1797 මුහුදුබඩ අරගලය නිර්මාණය වෙන්න. ලියන්න පස්වෙනි හේතුව භාෂාවේ ඇති වූ ගැටලු. ලියන්න පුතා භාෂාවේ ඇති වූ ගැටලු. භාෂාවේ ඇති වූ ගැටලු. භාෂාවේ ඇති වූ ගැටලු. මුහුදුබඩ අරගලයට බලපාපු පස්වෙනි ප්‍රධාන හේතුව භාෂාවේ ඇති වූ ගැටලු. කියන්නේ භාෂාවේ ඇති වූ ගැටලු කියන එක මතක තියාගන්න. එහෙනම් ප්‍රධාන හේතු පහක් මත 1797 මුහුදුබඩ අරගලය නිර්මාණය වුණා කියන එක මතක තියාගන්න. ප්‍රධාන හේතු සාධක පහක් මත 1797 මුහුදුබඩ අරගලය නිර්මාණය වෙලා තියෙනවා. හරිද පුතා? එහෙනම් ඔන්න දරුපැටව 1797 මුහුදුබඩ අරගලය නිර්මාණය වෙන්නේ ප්‍රධාන හේතු සාධක පහක් මුල් කරගෙන. ඒ හේතු සාධක පහේ අවසාන හේතුව කියන්නේ භාෂාවේ ඇති වූ ගැටලු. අවසරයක් කියනකො ලස්සනට. භාෂාවේ ඇති වූ ගැටලු. උඩින් එක මොකද්ද? බදු එකතු කිරීමට ඉන්දියානු අවමිල්දාරවරු පත් කිරීම. උඩින් එක බදු වෙන්දිසි ක්‍රමය හඳුන්වා දීම. දෙවෙනි එක මුදලින් බදු ගෙවීමට නියම කිරීම. පළවෙනි එක නව අසාධාරණ බදු වර්ග රැසක් පැනවීම. ඔන්න ඔය කියන හේතු සාධක පහ මුල් කරගෙන තමයි වෙළඳ සමාගමට විරුද්ධව වෙළඳ සමාගමේ පාලනයට විරුද්ධව 1797 මුහුදුබඩ අරගලය ලාංකික අපි නිර්මාණය කරාන නිර්මාණය කරේ කියන එක මතක තියාගන්න. එහෙනම් මේ පන්තියේ ළමයෙකුගෙන් මම නම් කරලා අහනවා 1797 මුහුදුබඩ අරගලයට බලපාපු ඔය කියන හේතු සාධක මොනවද කියලා. අරගලයට බලපාපු හේතු පහයි. මතක තියෙන ළමයෙක් මට කියන උත්තරේ හේතු පහ මතකෙන් කියන්න බලන්න. 1. නව අසාධාරණ බදු වර්ග රසක් පැනවීම. කොකට කියම කියන්නේ 1. නව අසාධාරණ බදු වර්ග රසක් පැනවීම. 2. මුදලින් බදු ගෙවීමට නියම කිරීම. දෙවෙනි කරුණ කියන්නේ ආයසරයක් මුදලින් බදු ගෙවීමට නියම කිරීම. කො කියන්නේ මුදලින් බදු ගෙවීමට නියම කිරීම. 3. බදු වෙන්දේසි ක්‍රමය හඳුන්වා දීම. කො කියන්නේ බදු වෙන්දේසි ක්‍රමය හඳුන්වා දීම. 4. බදු එකතු කිරීමට ඉන්දියානු අවමිල්දාරවරු පත් කිරීම. 5. භාෂාවේ ඇති වූ ගැටලු. මොනවද පුතේ? භාෂාවේ ඇති වූ ගැටලු. විනාඩිය මට ඔය හේතු පහ පාඩම් කරලා දෙන්න. පාඩම් නම් මතකෙන් කියන්න බලන්න ළමේ. පාඩම් කෙනෙක් මතකෙන් කියන්නටක් ගාලා කියන්න බලන්න. කියනක මතකේ නව සාධාරණ බදු වර්ග පැනවීම. ඔව් නව සාධාරණ බදු වර්ග රසක් පැනවීම. මුදලින් බදු ගෙවීමට නියම කිරීම. මුදලින් බදු ගෙවන නියම කිරීම. ඔව් බදු වෙන්දේසි ක්‍රමය හඳුන්වා දීම. බදු වෙන්දේසි ක්‍රමය හඳුන්වා දීම. ඔව් බදු එකතු කිරීමට ඉන්දියානු අවමිල්දාරවරුන් පත් කිරීම. ඔව් බදු එකතු කිරීමට ඉන්දියානු අවමිල්දාරවරු පත් කිරීමනේ. බදු එකතු කිරීම. ඔව් භාෂාවේ ඇති වූ ගැටලුනේ පුතේ. භාෂාවේ ඇති වූ ගැටලුනේ. භාෂාවේ ඇති වූ ගැටලු. භාෂාවේ ඇති වූ ගැටලු. භාෂාවේ ඇති වූ ගැටලු.
Right. Ekala me ekta wala me kiya. Kota pikirin tagal lagi ya. Sangka kian, tagal lagi ya sangka. Nama asadana badu warga asak penawima. Oh, nama asadana badu asak penawima. Mudarin badu gaya ima itu niyama kirima. Oh. Badu vendesi kramaya hadunna dima. Badu ketu kirima itu indianu. Au mildar waru pat kirima. Oh. Bahasawe parartane pilimanda asiyo gatalu. Oh, bahasawe atiyo. Gadalu ne bahasa wetiu gadalu right daun godak kayak kuwa muhudu pada aragale hata gana bela papa itu paha mata ke harane ada right balamuko Right, kemudian apa itu? Demi mudubah da ragale aranci benawa inggalan teh. Orang belajar nako, demi mudubah da ragale pilihan da aranci anawa inggalan ter rajit. Inggalan ter rajit puduma benawa, welanda samagama langkawa palane kerana aragena wasarakat gatvelan ayane, wasarakat gatvelan ay teh. Nee, Inggrisi peradigendi welanda samagama. Langkah mal lagi na, wasanakat gatvelan eh, tim wasanakpa ni, ketikalah ya tu leh, niwan deven taragal ya, langki kean, belanda samagama tu virudde godine gue aikiya nika, enggalan tarajeda thita agan be, pudum sahagatay, ianuwa, enggalan taraje tiaran ekar nawa, ni aragale pili bande, waha hoyan none, ahi niwan deven taragal ya, langki kean, belanda samagama tu virudde godine gue aikiela. Wahai hoya beli itu ikhlas tiaran ekar la, enggalan teraje tiaran ekar nama, ni muhud badar aragale pelibad, bimarsan ekaran, langkau to komision sebawa patkar lewan nona ikhlas, ianu a, ni aragale pelibad, bimarsan ekar la, warta wak sakas keran, enggalan teraje visin, langkau to patkar lewan apa teh, komision sebawa, I patkar le evan, komision sebawa tapi kian nama. The Muran Komisama Kiela. Madame Komisama Kian. The Muran Komisama Kiela. Ena Ekda Satsia Anuhate Muhudubada Aragale Pilibada Vimarshane Karana Engalanta Raje Ape Lanka the Patkar Levano Komisama E Patkarle Ewa Komisama Kiane The Muran Komisama Kiela. Mal Santa Kiane The Muran Komisama Kiela. On another pet out The Muran Komisama Lanka Tinawa Kadai naik kat tenda, mem komisi mem pradaniya kau de. The Muran komisi mem pradaniya tapi kian ne Colonel the Muran, Colonel the Muran, the Muran, the Muran, Colonel the Muran, mahatya ke naik kat tenda, tamai the Muran komisi mem apa langkah tenda, mem agalah pilih bade, bimarsanai keran. Ina obi bimbah kita, pasnya kai. Ekda saksi anu hati, muhdu bade agalah pilih bade, bimarsanai keran. Enggalan terajivisin langkau ada patkar ibu komision sebawa komak dekianeka. I patkar lewa na komision sebawa dekianeka mana komision makielai? The Muran komision. Matakianeka ni The Muran komisime pradaniya kaud. Elamai The Muran komisime pradaniya kaud. The Muran komisime pradaniya tamai Colonel The Muran. Enak Colonel The Muran mahatya ke naya katdein The Muran komisime mana sangka langkau teno. Evil lah, egollo. Langkah pura sancara ikhlas, nih deh. Doktor eskaraga na, mi aragal ya, hatagan na bela papa itu manawa dekila. Demi uran komisama, hoya gatta,
මෙවන් අරගලයක් ලංකාව ඇතුලේ ලාංකිකයන් ගොඩනගන්නේ මොන හේතු සාධක නිසාද කියලා. දැන් මෙවුරන් කොමිසම හොයාගත්ත අරගලයට බලපාපු හේතු ටික තමයි අපි ඔය කලින් දැන් ලියාගෙන තියෙන්නේ. දැන් අපි ඔය ලියාගත්තේ ඒ දැන් මෙවුරන් කොමිසම හොයාගත්ත හේතු ටික. දැන් මෙවුරන් කොමිසම හොයාගන්නා මෙවන් අරගලයක් ලාංකිකයන් ගොඩනැගුවේ ඇයි කියලා. ඒ වගේම ද මෙවුරන් කොමිසම කොමිසම් සභාව වාර්තාවේ ලියනවා මෙවන් අරගල ඉදිරියට යලි යලි මේ රටේ ප්‍රතිනිර්මාණයේ වේවි මෙවන් අරගල යලි යලි මේ රටේ ඉස්සරහට ඇති වේවි වහාම මෙවන් අරගල යලි ඇති වෙන එක වළක්වා ගන්න නම් මෙන්න මේ මේ දේවල් වහා මේ රට ඇතුලේ ක්‍රියාත්මක කරන්න ඕන කියලා ද මෙවුරන් කොමිසම යෝජනාවලියක සකස් කරනවා මෙවන් අරගල යලි ඇති වෙන එක වළක්වා ගන්න කලයුත්තේ කුමක්ද කියලා තේරුණා නේද මෙවන් අරගල යලි යලි ඇති වෙන එක වළක්වා ගන්න නම් මෙන්න මේ මේ දේවල් වහ වහ ලංකාව ඇතුලේ ක්‍රියාත්මක කළ යුතුයි කියලා යෝජනාවලියකොත් නිර්දේශ කීපයකොත් ද මෙවුරන් කොමිසම තුල වාර්තා කරන්න ද මෙවුරන් කොමිසම තුල ලියා තබන්න ද මෙවුරන් කොමිසම කටයුතු කරාද නැද්ද ද මෙවුරන් කොමිසම කටයුතු කරා දරුපට ද මෙවුරන් කොමිසම ලියනවානේ මෙවන් අරගල යලි යලිත් ඇති වේවි යලි යලිත් මෙවන් අරගල ඇති වෙන එක වළක්වන්න නම් මෙන්න මේ මේ දේවල් වහාම ලංකාව ක්‍රියාත්මක කරන්න ඕන කියලා අපි ඒවට කියන්නේ ද මෙවුරන් කොමිසමේ යෝජනා කියලා මොනවා කියලාද අපි ඒවට කියන්නේ ද මෙවුරන් කොමිසමේ යෝජනා කියලා මොනවාද පුතේ අපි ඒවට කියන්නේ ද මෙවුරන් කොමිසමේ යෝජනා කියලා එහෙනම් ද මෙවුරන් කොමිසම යෝජනා කරන මෙවන් අරගල යලි ඇති වෙන එක වළක්වන්න මෙන්න මෙව්වා 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 වහ වහ ලංකාව තුලේ ක්‍රියාත්මක කරන්න ඕන කියලා අපි බලමු ද මෙවුරන් කොමිසම මොන වගේ දේවල්ද යෝජනා කරන්නේ මෙවන් අරගල යලි ඇති වෙන එක වළක්වාලීමට අපි බලමු ද මෙවුරන් කොමිසමේ යෝජනා මොනවද කියලා මේ ඡේදය ලියාගෙන ලියන් ඡේදයක් පහලට ලියන් ඡේදයක් ලියන්න වෙළඳ සමාගමට අවශ්‍ය වූයේ වෙළඳ සමාගමට අවශ්‍ය වූයේ ලංකාව අල්ලා ගැනීමට ගිය 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 යුද වියදම් 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 හැකිතාක් ඉක්මනින් පියවාගෙන වැඩි ලාභයක් උපයා ගැනීමට ක්‍රියා කිරීමයි 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 right ආයි ඡේදයක් පියන්න මෙහෙම ලියන් ඡේදයක් මුහුදුබඩ ප්‍රදේශවල නිර්මාණය වූ ඉහත අරගලයේ පිළිබඳ මුහුදුබඩ ප්‍රදේශවල නිර්මාණය වූ ඉහත අරගලයේ පිළිබඳ
මුහුදු බඩ ප්‍රදේශවල නිර්මාණය වූ ඉහත අරගලයේ පිළිබඳ මුහුදු බඩ ප්‍රදේශවල නිර්මාණය වූ ඉහත අරගලයේ පිළිබඳ ඉහත අරගලයේ පිළිබඳ විමර්ශනය කිරීමට ඉහත අරගලයේ පිළිබඳ විමර්ශනය කිරීමට ඉහත අරගලයේ පිළිබඳ විමර්ශනය කිරීමට එංගලන්ත රජය විසින් 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 ලංකාවට එංගලන්ත රජය විසින් ලංකාවට කොමිසන් සභාවක් පත්කොට වන ලදී එංගලන්ත රජය විසින් ලංකාවට කොමිසන් සභාවක් පත්කොට වන ලදී කොමිසන් සභාවක් පත්කොට වන ලදී කොමිසන් සභාවක් පත්කොට වන ලදී එය 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 වෙනත් පාඩපෑන කියලා එය එය ද මියුරන් කොමිසම ලෙස හඳුන්වයි 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 එතෙන්ද මලියන් මෙහි ප්‍රධානියා ලෙස මෙහි ප්‍රධානියා ලෙස කටයුතු කරන ලද්දේ 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 වෙනත් පාඩ පෑනකින් ලියන් කර්නල් ද මියුරන් මහතාය මෙහි ප්‍රධානියා ලෙස කටයුතු කරන ලද්දේ කර්නල් ද මියුරන් මහතාය කර්නල් ද මියුරන් මහතාය මෙහි ප්‍රධානියා ලෙස කටයුතු කරන ලද්දේ කර්නල් ද මියුරන් මහතාය කර්නල් ද මියුරන් මහතාය එතෙන්ද මලියන් ද මියුරන් කොමිසම 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 අරගලයේ පිළිබඳ විමර්ශනය කොට ද මියුරන් කොමිසම අරගලයේ පිළිබඳ විමර්ශනය කොට ද මියුරන් කොමිසම අරගලයේ පිළිබඳ විමර්ශනය කොට 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 පහත යෝජනාවලියද පහත යෝජනාවලියද පහත යෝජනාවලියද පහත යෝජනාවලියද එංගලන්ත රජය වෙත පහත යෝජනාවලියද එංගලන්ත රජය වෙත ඉදිරිපත් කළහ පහත යෝජනාවලියද එංගලන්ත රජය වෙත ඉදිරිපත් කළහ 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 එතන මලියන් එංගලන්ත රජය වෙත ඉදිරිපත් කළහ එතන මලියන් ඒවා
the Muran Commissame, Yojanales Hadun Wife, Eva, the Muran Commissame, Yojanales Hadun Wife, Eva, Eva, the Muran Commissame, Yojanales. Eva, the Muran Commissame, Yojanales Hadun Wife. Eva, the Muran Commissame, Yojanales Hadun Wife. Eva, the Muran Commissame, Yojanales Hadun Wife. Emma Yojana Pahata Dek Pay. Emma Yojana Pahata Dek Pay. Emma Yojana. Pahata dek pe. Ema yojana. Pahata dek pe. Ema yojana. Pahata dek pe. Ema yojana. Pahata dek pe. Api liyamu. The Muran Commissame. Yojana tika. Ned. Monoda the Muran Commissame. Mevan aragal yali ativene ka lakwa ganam sada. Kerapu yojana, api orang tua deh mewuran komisme yojana kira, right? Api lama itu hitennya deh, ekor yojana mak kia, elamai, mana ada deh mewuran komisme yojana karan nete, elamai, deh mewuran komisme yojana karan nipute, agal iya te balapan aku hitu tiennya ane, even nanti karena tak kal, mewan agal le etiwenek balapan apa luan deh, bani, deng, deh mewuran komisme Aragale hatagana balapapu hitu tiku hoyaga tena mewan aragale yali-yali etiwene kwalapana namakada karana wana aragale hatagana balapapu hitu tika netikaran nepe iwa netikarot damai minisu aragale karana kar natara karan ina demi uran komisum yojana karan ne aragale yata balapapu hitu tika wahama ainkaragana kiel ikien nama sadana badu warga ainkaragana kiwa demi uran komisum yojana karana wa Nawa polgas bad deh tu lo asadar na badu warga, awalangku keram na kiala. Karena yang deh, ena aragale itu balapapu hitu tiket, wahana nanti keram na kiala tamai demi uran komisma, enggalanta raja itu, yojana kallatin. Hari, apa ikhinne kaliemu demi uran komisma, yojana kerapu, yojana valiya, muka agde kiene ker, lian tarudala, ikar demi uran komisme, alam yojana val, lian nawa polgas bad deh tu lo. Badu warga ho sikirima nava lien palaweni hetu eh na palam yojana lien nava polgas madde etulu badu warga aho sikirima nava polgas madde etulu badu warga aho sikirima nava polgas madde etulu badu warga aho sikirima nava polgas madde etulu badu warga Ahosi kirima right pote demi uran komisame palamu yojana kian nawa polgas madde etulu badu warga ahosi kirima katiem kian nawa polgas madde etulu badu warga ahosi kirima anna demi uran komisame kian nawa mewan aragala yali yali etiwene kawalakwana na menemi yojana tika wahawaha kriyatma karan none kiela ike palamini yojana watamai Nawa polgas madde tulu badu warga ahosi kirim. Kok katia makian? Nawa polgas madde tulu badu warga ahosi karana kiwa. Ewa gema demi uran komisama yojana karana pute demi uran komisama yojana karana wa mudalin nova banda walin yali badu kahu karagana kiela. Ara Portugis ilandesi merate jana tawa gen badu mudal tike kas karagate banda walin ne ewa ge. Demi uran komisama kieno oyala Portugisi landesi wage banda walin janata agen badu mudal ekathu karaganna janatawata givanna kaasi naha kiyala ena liyan demi uran komisame deweni yojanawa liyan mudalin nova banda walin badu gewimata niyama kirima deweni yojanawa liyan mudalin nova
බාණ්ඩ වලින් බදු ගෙවීමට නියම කිරීම මුදලින් නොව බාණ්ඩ වලින් බදු ගෙවීමට නියම කිරීම මුදලින් නොව බාණ්ඩ වලින් බදු ගෙවීමට නියම කිරීම කොකට කියම කියන්නේ මුදලින් නොව බාණ්ඩ වලින් බදු ගෙවීමට නියම කිරීම තවසරයක් කියන්නේ මුදලින් නොව බාණ්ඩ වලින් බදු ගෙවීමට නියම කිරීම ඔන්න ද මියුරන් කොමිසමේ යෝජනාක දෙක කියන්නේ පළවෙනි යෝජනාව මොකද්ද නව පොල්ගස් බද්ද ඇතුළු බදු වර්ග හොසි කිරීම කොකට කියම කියන්නේ නව පොල්ගස් බද්ද ඇතුළු බදු වර්ග හොසි කිරීම එක දෙක මුදලින් නොව බාණ්ඩ වලින් බදු ගෙවීමට නියම කිරීම තුන්වෙනි එක දන්නවද ද මියුරන් කොමිසමේ තුන්වෙනි යෝජනාව ද මියුරන් කොමිසම කියනවා බදු එකතු කරන්න පත් කරපො ඉන්දියානු අවමිල්දාරවරු ටික අයින් කරලා යලි මේ රටේ ජනතාවගෙන් බදු එක්කහු කරන්න දේශීය නිලධාරීන් පත් කරන්නලු ලාංකිකයෝම පත් කරන්නලු බදු එක්කහු කරන අවමිල්දාරවරු ලෙස එනා ලාංකිකයන් බදව ගන්න කිව්වා අවමිල්දාරවරුන් ලෙස එනා දෙමියුරන් කොමිසම යෝජනා කරනවා ඉන්දියානු අවමිල්දාරවරු වෙනුවට දේශීය නිලධාරීන් යලි පත් කරන්න කියලා ලියන් තුන්වෙනි යෝජනාව එයන් බදු එකතු කළ ඉන්දියානු අවමිල්දාරවරු ඉවත් කොට 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 නැවත දේශීය නිලධාරීන් පත් කිරීම බදු එකතු කළ ඉන්දියානු අවමිල්දාරවරු ඉවත් කොට නැවත දේශීය නිලධාරීන් පත් කිරීම අන තුන්වෙනි යෝජනාව කටියම කියන්නේ බදු එකතු කළ ඉන්දියානු අවමිල්දාරවරු ඉවත් කොට බදු එකතු කළ ඉන්දියානු අවමිල්දාරවරු ඉවත් කොට නැවත දේශීය නිලධාරීන් පත් කිරීම 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 ඒ තුන්වෙනි ද මියුරන් කොමිසමේ යෝජනාව හරණේද රයිට් දැන් ඔන්න ද මියුරන් කොමිසමේ යෝජනා තුනක් අපි ගෙන ගත්තානේ නව පොල්ගස් බද්ද ඇතුළු අසාධාරණ බදු වර්ග අහෝසි කරන්න කිව්වා මුදලින් වෙනුවට බාණ්ඩ වලින් බදු ගෙවන්න නියම කරන්න කිව්වා බදු එකතු කරපො ඉන්දියානු අවමිල්දාරවරු ඉවත් කරලා යලි දේශීය නිලධාරීන් පත් කරන්න කිව්වා තුනයිනේ හතරවෙනි ද මියුරන් කොමිසමේ යෝජනාව දන්නවද ද මියුරන් කොමිසම යෝජනා කරනවා ආදායම් එකතු කිරීමේ කටයුත්තටයි අධිකරණ කටයුතු වලටයි වෙන වෙනම නිලධාරීන් පත් කරන්න කියලා. දැන් ඔබ දන්නවද වෙළඳ සමාගම ලංකාව අල්ලගෙන ඒ පාලනය කරපු අවුරුද්දේ ආදායම් රැස් කිරීමේ කටයුත්තයි අධිකරණමේ කටයුත්තයි නඩු විසඳීමේ අධිකරණමේ කටයුත්තයි දෙකම බාර දීලා තිබුණේ එකම නිලධාරියෙකුට. එකම නිලධාරියෙකුට තමයි ආදායම් රැස් කිරීමයි ඒ ප්‍රදේශ අධිකරණ කටයුතුයි දෙකම පවර්ලා තිබුණේ. ඒක ජනතාවට ප්‍රශ්නයක්ලු. ඒ නිසා ජනතාව පීඩාවට පත් වුණාලු. ද මියුරන් කොමිසම කියනවා ආදායම් රැස් කිරීමේ කටයුත්තට එක නිලධාරියෙක් පත් කරලා ඒ ප්‍රදේශය තුල අධිකරණ කටයුතු සඳහා වෙනම නිලධාරියෙක් පත් කරන්න කියලා. අන්න ලියන්න ද මියුරන් කොමිසමේ යෝජනාංක 4. ලියන්නකෝ 4 වෙනි එක ආදායම් එකතු කිරීම හා ලියන් 4 වෙනි යෝජනාව ආදායම් එකතු කිරීම හා අධිකරණ කටයුතු සඳහා ආදායම් එකතු කිරීම හා අධිකරණ කටයුතු සඳහා වෙන වෙනම නිලධාරීන් පත් කිරීම ආදායම් එකතු කිරීම හා අධිකරණ කටයුතු සඳහා ආදායම් එකතු කිරීම හා අධිකරණ කටයුතු සඳහා වෙන වෙනම නිලධාරීන් පත් කිරීම කොහොමද කියන්නේ ආදායම් එකතු කිරීම හා
අධිකරණ කටයුතු සඳහා වෙන වෙනම නිලධාරීන් පත් කිරීම. ඔන්න ද මෙවුරන් කොමිසම කියනවා එංගලන්ත රජයට ආදායම් එකතු කිරීමේ කටයුත්තයි අධිකරණ කටයුතුයි වෙන වෙනම නිලධාරීන් යොදාගෙන සිද්ධ කරන්න එහෙම නැත්නම් ගැටලු කොම්තන නැගී කියලා. හයි කියන්නේ යෝජනාන්ත හතර ආදායම් එකතු කිරීම හා අධිකරණ කටයුතු සඳහා වෙන වෙනම නිලධාරීන් පත් කිරීම. තසරයක් කියන ආදායම් එකතු කිරීම හා අධිකරණ කටයුතු සඳහා වෙන වෙනම නිලධාරීන් පත් කිරීම. රයිට් අවසාන එක. ද මෙවුරන් කොමිසම එංගලන්ත රජයේ යෝජනා කරන පොතේ මොකද්ද? ලන්දේසීන්ගේ කාලේ අපේ රටේ ක්‍රියාත්මක වෙච්ච අධිකරණ ක්‍රමය දිගටම ලංකාව ඇතුලේ ක්‍රියාත්මක කරන්න කියලා. මොකද ලාංකිකයෝ කුරු වෙලා හිටිය කාලාන්තරයක් තිස්සේ ලන්දේසී මේ රටේ ක්‍රියාත්මක කරපු අධිකරණ ක්‍රමය. එහෙනම් ඒ අධිකරණ ක්‍රමය දිගටම මේ රටේ පවත්වාගෙන යන්න කියලා ද මියුරන් කොමිසම එංගලන්ත රජයට යෝජනා කරා. ලියන අවසාන යෝජනාව ලන්දේසී උසාවි ක්‍රමය යලි පිහිටු වීම. 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 ද මියුරන් කොමිසම එංගලන්ත රජයට යෝජනා කරනවා මෙවන් අරගල යලි ඇති වෙන එක වළක්වන්න නම් මෙන්න මේ වගේ යෝජනා මහා මහා ප්‍රයත්නක් කරන්න ඕන කියලා. ඒගොල්ල යෝජනා කරපු යෝජනා අතර තිබුණු අවසන් යෝජනාව තමයි ලන්දේසී උසාවි ක්‍රමය යලි ස්ථාපිත කරන්න කිව්වා මේ ලංකාව ඇතුලේ. රයිට් අවසන් කරන්න කියන්නේ ලන්දේසී උසාවි ක්‍රමය යලි පිහිටු වීම. කොළ අසනට කියන්නේ ලන්දේසී උසාවි ක්‍රමය යලි පිහිටු වීම. කොළ අසනට කියන්නේ පුතා ලන්දේසී උසාවි ක්‍රමය යලි පිහිටු වීම. උඩින් එක මොකද්ද? ආදායම් එකතු කිරීමට හා අධිකරණ කටයුතු සඳහා වෙන වෙනම නිලධාරීන් පත් කරන්න කිව්වා. උඩින් එක බදු එකතු කළ ඉන්දියානු අවමිල්දාරවරු වෙනුවට නැවත දේශීය නිලධාරීන් පත් කරන්න කිව්වා. උඩින් එක මුදලින් නව බාණ්ඩවලින් බදු ගෙවීමට නියම කරන්න කිව්වා. පළවෙනි එක නව පොල්ගස් මැදතුළු අසාධාරණ බදු වර්ග අහෝසි කරන්න කිව්වා. රයිට්. දැන් මියුරන් කොමිසමේ යෝජනා පහක් තියෙනවා. ද මියුරන් කොමිසම එංගලන්ත රජයට යෝජනා කරනවා යෝජනා පහ. ඒ පහ පොත බලාගෙන කට්ටියම කියන්නේ ලස්සනට කියන්නේ. කියන්නේ එක නව පොල්ගස් මැද ඇතුළු බදු වර්ග අහෝසි කිරීම. කොහොමද ලස්සන කෑ ගහලා කියන්නේ? එක නව පොල්ගස් මැද ඇතුළු බදු වර්ග අහෝසි කිරීම. ඒ පළවෙනි එක. දෙක මුදලින් නොව බාණ්ඩවලින් බදු ගෙවීමට නියම කිරීම. ලස්සනට කියන්නේ මුදලින් නොව බාණ්ඩවලින් බදු ගෙවීමට නියම කිරීම. තුන බදු එකතු කළ ඉන්දියානු අවමිල්දාරවරු වෙනුවට නැවත දේශීය නිලධාරීන් පත් කිරීම. හතර ආදායම් එකතු කිරීමට හා අධිකරණ කටයුතු සඳහා වෙන වෙනම නිලධාරීන් පත් කිරීම. අවසාන එක මොකද්ද? ලන්දේසී උසාවි ක්‍රමය යලි පිහිටු වීම. මොකද්ද අවසාන එක? ලන්දේසී උසාවි ක්‍රමය යලි පිහිටු වීම. ඔන්න ඕවා තමයි ද මියුරන් කොමිසම එංගලන්ත රජයට යෝජනා කරන්නේ මෙවන් අරගල යලි ඇතිවෙන එක වළක්වන්න නම් මෙන්න මේව වහ වහ ලංකාව ඇතුලේ ක්‍රියාත්මක කරන්න ඕන කියලා. හයි මට ගත්තාල පාඩම් කරලා දෙන්න. ද මියුරන් කොමිසමේ යෝජනා පහ හැමෝම අනිවාර්යෙන් පාඩම් කරන්න ඕන. ද මියුරන් කොමිසමේ ඔය කියන යෝජනා පහ ගත්තාල පාඩම් කරන් ඉක්මන් කරන් විනාඩි දෙකක් දෙන්න. ද මියුරන් කොමිසමේ යෝජනා පහක් තියෙනවා ඉක්මන් කරන්.
පාඩම් අය කියන පුතේ මතකේ ද මියුරන් කොමිසම යෝජනා පහක් දුන්නා අක් ගාලා කියන්න පොල්ගස් බද් ඇතුළු බදු වර්ග අහෝසි කිරීම ඔව් නා පොල්ගස් බද් ඇතුළු බදු වර්ග රසක් අහෝසි කිරීම මුදලින්නව භාණ්ඩ වලින් බදු පෙවීම ඔව් මුදලින්නව භාණ්ඩ වලින් බදු නීම කරා ඔව් ඊළඟ එක බදු එකතු කළ අවමිලිදාර වරුන් වෙනුවට දෙන්න ඔව් ඔව් ඊළඟ එක ආදායම් එකතු කිරීම හා අධිකරණ කටයුතු සඳහා නිලධාරීන් වෙන වෙනම නිලධාරීන්පත් කිරීමනේ ආදායම් එකතු කිරීමට හා අධිකරණ කටයුතු සඳහා වෙන වෙනම නිලධාරීන්පත් කරන්න කිව්වා ඊළඟ එක ලන්දේසීන් උසාවි ක්‍රමයේ යලි ඔව් ලන්දේසී උසාවි ක්‍රමයේ යලි පිටු වීම ඔන්නෝවට අපි කියනවා ද මියුරන් කොමිසමේ යෝජනා කියලා එන අපේ ළමයට මතක ඇති 1797 මුහුදුබඩ අරගලය පිළිබඳ විමර්ශනය කරන්න එංගලන්ත රජය අපේ ලංකාවට කොමිසමක් පත් කරලා එවනවා ද මියුරන් කොමිසම කියලා කර්නල් ද මියුරන් මහත්තයාගේ නායකත්වයෙන් ද මියුරන් කොමිසම තමයි යෝජනා කරන්නේ මෙන්න මේ වගේ දේවල් ලංකාව ස්ථාපිත කරවතින් මිනිස්සු මෙවන් අරගල යළි ඇතිකරන එක නතර කරයි කියලා දැන් ද මියුරන් කොමිසමේ වාර්තාව එංගලන්ත රජයට යනවා. දැන් එංගලන්තට යවනවා ද මියුරන් කොමිසමේ වාර්තාව දන්නවද? එංගලන්ත රජය ද මියුරන් කොමිසමේ වාර්තාව කියවලා ඒගොල්ලෝ වාර්තාව පරීක්ෂා කරලා ද මියුරන් කොමිසමේ වාර්තාව පරිශීලනය කරලා ඒගොල්ලෝ ගත්ත තීරණය මොකද්ද කියලා. ද මියුරන් කොමිසමේ වාර්තාව කියවා බලන එංගලන්ත රජය තීරණය කරන පුතේ මෙන්න මෙහෙම දෙයක්. ඒ තමයි එංගලන්ත රජය තීරණය කරනවා වෙළඳ සමාගමට තනිවම ලංකාවේ වෙළඳබඩ පළාත් පාලනය කරන්න බෑ. දැන් මේ මුහුදුබඩ අරගලෙන් ඔප්පු වෙන්නේ වෙළඳ සමාගමට තනියෙන් ලංකාවේ වෙළඳබඩ පළාත් පාලනය කරන්න බෑ කියලා. එහෙනම් දැන් මියුරන් කොමිසමේ වාර්තාව කියවන වාර්තාව අධ්‍යයනය කරපු එංගලන්ත රජය තීරණය කරනවා වෙළඳ සමාගමට විතරක් තනිවම ලංකාවේ වෙළඳබඩ පළාත් පාලනය කරන්න බෑ කියලා. ඒ අනුව එංගලන්ත රජය අපේ රටේ මුහුදුබඩ පළාත් පාලනය කරා. එංගලන්ත රජය අපේ රටේ මුහුදුබඩ පළාත් එක පාලනය කරන්න එංගලන්ත රජය නියෝජනය කරමින් ඒ කියන්නේ බ්‍රිතාන්‍ය කිරීටය නියෝජනය කරමින් ලංකාවට පත් කරලා එවනා පුතේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරේ 1798 අවුරුද්දේ 1798 අවුරුද්දේ එංගලන්ත රජය ලංකාවේ මුහුදුබඩ පළාත්වල පරිපාලන කටයුතු සඳහා ලංකාවේ මුහුදුබඩ පළාත් ටික පාලනය කරන්න බ්‍රිතාන්‍ය කිරීටය නියෝජනය කරමින් ලංකාවට පත් කරලෙව්වා ඉංග්‍රීසි ආණ්ඩුකාරවරේ කවද්ද 1798 එහෙනම් 1798 එංගලන්ත රජය අපේ රටේ වෙළඳබඩ පළාත් ටික පාලනය කරන්න ලංකාවට පත් කරලා එවනවා ඉංග්‍රීසි ආණ්ඩුකාරවරේ එහෙම පත් කරලා එවන ඒ ඉංග්‍රීසි ආණ්ඩුකාරතුමාට අපි කියන්නේ සර් ෆෙඩ්‍රික් නෝත් ආණ්ඩුකාරවරයා ලංකාවට පත් වෙලා එන පළවෙනිම ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා තමයි සර් ෆෙඩ්‍රික් නෝත් කියලා කියන්නේ 1798 එංගලන්ත රජය විසින් ලංකාවට පත් කරලා එවනවා සර් ෆෙඩ්‍රික් නෝත් ආණ්ඩුකාරවරයා. එයාට උපදෙස් දුන්නා එංගලන්ත රජය ඔයා ලංකාවට ගිහිල්ලා වෙළඳ සමාගමත් එකට එකතු වෙලා වෙළඳ සමාගමත් එකට එකතු වෙලා ඒ කියන්නේ හවුලේ මුහුදුබඩ පළාත් එක පාලනය කරනවා කියලා. ඒ අනුව 1798 ලංකාවට එනවා බ්‍රිතාන්‍ය කිරීටය නියෝජනය කරමින් සර් ෆෙඩ්‍රික් නෝත් ආණ්ඩුකාරවරයා. ඒ ආපු සර් ෆෙඩ්‍රික් නෝත් ආණ්ඩුකාරවරයායි ඉංග්‍රීසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමයි දෙගොල්ල එකට එකතු වෙලා අපේ රටේ මුහුදුබඩ පළාත් පාලනය කරන පුතේ 1798 ඉඳලා 1802 දක්වා වසර හතරක් හවුලේ අපේ රටේ මුහුදුබඩ පළාත් ටික 1798 ඉඳලා 1802 දක්වා වසර හතරක්
බ්‍රිතාන්‍ය කිරීටිය නියෝජනය කරමින් ආපු ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයායි වෙළඳ සමාගමයි එකතු වෙලා වසර හතරක් හවුලේ අපේ රටේ මුහුදුබඩ පළාත් එක පාලනය කරා. මෙන්න මේ වසර හතරක හවුල් පාලනයට අපි කියනවා ලස්සන නමක්. මේ වසර හතරක හවුල් පාලනයට කියන නම මොකද්ද? අපේ ළමයි කියන්න බලන්න. මේ වසර හතරක හවුල් පාලනයට කොහොමද කියන්නේ? මොකද්ද කියන්නේ? දිත්ව පාලනය කියලා. මොකද්ද කියන්නේ? දිත්ව පාලන කාලය කියලා කියන්නේ. දිත්ව පාලනය. දෙගොල්ලක් එකට එකතු වෙලා අපේ රටේ මොහොදුබඩ පළාත් වසර හතරක් හවුලේ පාලනය කිරීමට අපි කෙටියෙන් කියන්නේ දිත්ව පාලන කාලය කියලා. මාධ්‍ය පොතේ කියන්නේ අපි දිත්ව පාලන කාලය කියලා. එහෙනම් වෙළඳ සමාගමයි ක්‍රීඩේ නියෝජනය කරමින් ආපු ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා එකට එකතු වෙලා 1798 ඉඳලා 1802 දක්වා වසර හතරක් මේ රටේ මොහොදුබඩ පළාත් හවුලේ පාලනය කරා. ඒ වසර හතරක හවුල් පාලනයට කියන නම තමයි දිත්ත පාලන කාලය. එහෙම නැත්නම් දිත්ත පාලනය. මට කියන්න දිත්ත පාලනයට අයිති වර්ෂ කාණ්ඩය දිත්ත පාලනයට වර්ෂ කාණ්ඩ කියන්නේ 1798 ඉඳලා 1802 දක්වා වසර හතරයි. කොහොමම කියන්නේ 1798 ඉඳලා 1802 දක්වා වසර හතරයි දිත්ත පාලනයට අයිති වෙන්නේ. එහෙනම් මට කියන්න දිත්ත පාලනයට සම්බන්ධ පාර්ශව දෙක. දිත්ත පාලනයට සම්බන්ධ පාර්ශව දෙක කියන්නේ බ්‍රිතාන්‍ය කිරීටය නියෝජනය කරමින් පැමිණි ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා සහ ඉංග්‍රීසි පෙරදිගින්දිය වෙළඳ සමාගමනේ. එහෙනම් ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයායි වෙළඳ සමාගමයි එකට එකතු වෙලා වසර හතරක් හවුලේ වෙළඳබඩ පළාත් පාලනය කරා. ඒ වසර හතරක හවුල් පාලනයට කිව්වා දිත්ත පාලන කාලය කියලා. මොකද කිව්වේ? දිත්ත පාලන කාලය කියලා. මොකද කිව්වේ පුතේ? දිත්ත පාලන කාලය කියලා. 802 දිත්ත පාලනේ ඉවරයි. මොකද වෙන්නේ? 802 දී මොකද වෙන්නේ? එළමයි 802 න් පස්සේ මොකෝ වෙන්නේ? 802 න් පස්සේ වෙන්නේ ආගන් එංගලන්ත රජය තීරණය කරන වෙළඳ සමාගමත් එක්ක හවුලෙව ලංකාවේ මුහුදුබඩ පළාත් එක පාලනය කරන්න බෑ කියලා. එංගලන්ත රජය තීරණයක් ගන්නවා 802 වෙළඳ සමාගම මේ රටේ සියලු පාලන කටයුතු වලින් අයින් කරලා බ්‍රිතාන්‍ය කිරීටයේ පාලනයට පමණක් මේ රටේ මුහුදුබඩ පළාත් එක පවර ගන්න ඕන කියලා. ඒ අනුව 802 වෙළඳ සමාගම ලංකාවේ සියලු පාලන කටයුතු වලින් අයින් කරලා බ්‍රිතාන්‍ය කිරීටයේ පාලනයට ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයාගේ පාලනයට අපේ රටේ මුහුදුබඩ පළාත් එක පවර ගන්න කටයුතු කරා. ඒක තමයි පුතේ සුද්ධ මේ රටේ බලයත්පත් කරගත්ත දෙවෙනි අවස්ථාවනේ. ඕක තමයි සුද්ධ මේ රටේ බලයත්පත් කරගත්ත දෙවෙනි අවස්ථාව කියන එක මතක තියාගන්න. 1802 බ්‍රිතාන්‍ය කිරීටය ශ්‍රී ලංකාවේ මුහුදුබඩ පළාත්වල බලය පිහිටුවීමනේ. වෙළඳ සමාගම අයින් කරලා 802 බ්‍රිතාන්‍ය කිරීටය මුහුදුබඩ පළාත්වල බලයත්පත් කරගත්තා. හොඳයි, ලියන ඡේදයක් මේ විදියට. ලියන ඡේදයක් ඉහත යෝජනා සලකා බැලු. ඡේදයක් ලියන් ඉහත යෝජනා සලකා බැලු. එංගලන්ත රජය ඉහත යෝජනා සලකා බැලු. ලියන් ඡේදයක් ඉහත යෝජනා සලකා බැලු. එංගලන්ත රජය 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 මෙරට මුහුදුබඩ පළාත්වල මෙරට ඉහත යෝජනා සලකා බැලු. එංගලන්ත රජය මෙරට මුහුදුබඩ පළාත්වල මෙරට මුහුදුබඩ පළාත්වල පරිපාලන හා දේශපාලන කටයුතු සඳහා මෙරට මුහුදුබඩ පළාත්වල පරිපාලන හා දේශපාලන මෙරට මුහුදුබඩ පළාත්වල පරිපාලන හා දේශපාලන ක
කටයුතු සඳහා පරිපාලන හා දේශපාලන කටයුතු සඳහා බ්‍රිතාන්‍ය කිරීටය නියෝජනය කරමින් පරිපාලන හා දේශපාලන කටයුතු සඳහා බ්‍රිතාන්‍ය කිරීටය නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය කිරීටය නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය කිරීටය නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය කිරීටය නියෝජනය කරමින් ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයෙකු බ්‍රිතාන්‍ය කිරීටය කිරීටය බ්‍රිතාන්‍ය කිරීටය නියෝජනය කරමින් ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයෙකු පත්කොටේ වුණි බ්‍රිතාන්‍ය කිරීටය නියෝජනය කරමින් ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයෙකු පත්කොටේ වුණි බ්‍රිතාන්‍ය කිරීටය නියෝජනය කරමින් ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයෙකු පත්කොට එවුණි පත්කොට එවුණි ඔහු වෙනත් පාඩකයෙකු ලෙස බ්‍රිතාන්‍ය කිරීටය නියෝජනය කරමින් ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයෙකු පත්කොට එවුණි ඔහු වෙනත් පාඩකයෙකු ලෙස ඔහු සර් ෆෙඩ්‍රික් නෝත් ආණ්ඩුකාරවරයා ලෙස හඳුන්වයි 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 එතනම ලියන්න ආණ්ඩුකාරවරයා සහ ලියන්න එතනටම ආණ්ඩුකාරවරයා සහ වෙළඳ සමාගම 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 1798 සිට ආණ්ඩුකාරවරයා සහ වෙළඳ සමාගම 1798 සිට 1798 සිට 1798 සිට 1802 දක්වා 1802 දක්වා 1802 දක්වා 1802 දක්වා 1802 දක්වා 1802 දක්වා මුහුදුබඩ පළාත් හවුලේ පාලනය කෙරුණේ මුහුදුබඩ පළාත් හවුලේ පාලනය කෙරුණේ එය දිත්‍ර පාලන කාලය ලෙස හඳුන්වයි එය දිත්‍ර පාලන කාලය ලෙස හඳුන්වයි right අවසන් ඡේදය ලෙස එය දිත්‍ර පාලන කාලය ලෙස හඳුන්වයි ඔන්න අපේ ළමයි මතක තියාගන්න දිත්‍ර පාලනයේ පැවති කාලවකවාන වසර හතරයි ඒ කියන්නේ 1798 ඉඳලා 1802 දක්වා වසර හතරයි දිත්‍ර පාලනයේ තියෙන දිත්‍ර පාලනයට සම්බන්ධ පාර්ශවදක කියන්නේ බ්‍රිතාන්‍ය කිරීටය නියෝජනය කරමින් ආපු ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයයි ඉංග්‍රීසි පෙරදිග ඉන්දිය වෙළඳ සමාගමයි ආණ්ඩුකාරවරයයි වෙළඳ සමාගමයි එකට එකතු වෙලා වසර හතර හවුලේ මුහුදුබඩ පළාත් පාලනය කරා ඒ වසර හතරක හවුල් පාලනයට අපි කියනවා දිත්ත පාලන කාලය කියලා. මොකද කියන්නේ දිත්ත පාලන කාලය කියලා. ලියන අවසාන ඡේදය. එයන් 1802 වෙළඳ සමාගම ඡේදයක් ලියන් 1802
වෙළඳ සමාගම 1802 වෙළඳ සමාගම 1802 1802 වෙළඳ සමාගම 1802 වෙළඳ සමාගම වෙරළබඩ පාලන කටයුතු වලින් වෙරළබඩ පාලන කටයුතු වලින් ඉවත් කර 1802 වෙළඳ සමාගම වෙරළබඩ පාලන කටයුතු වලින් ඉවත් කර 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 බ්‍රිතාන්‍ය කිරීටයේ පමණක් වෙරළබඩ පාලන කටයුතු වලින් ඉවත් කර බ්‍රිතාන්‍ය කිරීටයේ පමණක් බ්‍රිතාන්‍ය කිරීටය පමණක් බ්‍රිතාන්‍ය කිරීටයේ පමණක් වෙරළබඩ පළාත් පාලනය කිරීමට තීරණය කෙරුණි බ්‍රිතාන්‍ය කිරීටයේ පමණක් වෙරළබඩ පළාත් පාලනය කිරීමට තීරණය කෙරුණි වෙරළබඩ පළාත් පාලනය කිරීමට තීරණය කෙරුණි වෙරළබඩ පළාත් පාලනය කිරීමට තීරණය කෙරුණි මෙය ඉංග්‍රීසීන් මෙරට තුල එතෙන්දම ලියන්න මෙය ඉංග්‍රීසීන් මෙරට තුල බලේ පිහිටවෝ මෙය ඉංග්‍රීසීන් මෙරට තුල බලේ පිහිටවෝ දෙවෙනි අවස්ථාවයි මේ ඉංග්‍රීසීන් මෙරට තුල බලේ පිහිටවෝ දෙවන අවස්ථාවයි මෙය ඉංග්‍රීසීන් මෙරට තුල බලේ පිහිටවෝ දෙවන අවස්ථාවයි මෙය ඉංග්‍රීසීන් මෙරට තුල බලේ පිහිටවෝ දෙවන අවස්ථාවයි රයිට් පුතා සුද්ධ අපේ රටේ බලයත්පත් කරගත්ත දෙවෙනි අවස්ථාවනේ මේ ඉංග්‍රීසීන් මෙරට තුල බලේ පිහිටවෝ දෙවන අවස්ථාවයි කියන එක මතක තියාගන්න වෙළඳ සමාගම ලංකාවෙන් අයින් කරලා බ්‍රිතාන්‍ය කිරීටයට පමණක් වෙළඳබඩ පළාත් එක නතු කරගත්තා ඒ තමයි සුද්ධ මේ රටේ බලයත්පත් කරගත්ත දෙවෙනි අවස්ථාවනේ පුතේ රයිට් ඔතනින් මොහොදුබඩ අරගලයේ පිළිබඳ අපි කතා කරලා අවසන් කරනවා ඔතනින් අපි කතා කරලා අවසන් කරනවා 1797 මොහොදුබඩ අරගලය ගැන අර නේද රයිට් අපි ඊට පස්සේ කතා කරන්න තියෙන පුතා මොකක් ගැනද අපි ඊට පස්සේ කතා කරන්න තියෙන්නේ ඊළඟ අනුමාත්‍රකාවට යමු පැත්තක් ගාලා නේ ඊළඟ අනුමාත්‍රකාව මොකද්ද ඉංග්‍රීසීන් උඩරට රාජධානි ඉටත් කර ගැනීම සුද්දා මහනුවර රාජධානිය යටත් කර ගන්නවලු අන්න ඒ ගැන තමයි අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ ඒ කියන්නේ වෙරළබඩ පළාත්වල බලයත්පත් කරගත් ඉංග්‍රීසි ඒ ටිකෙන් සෑහීමකටපත් නොවි රට නැද පිහිටි මහනුවර රාජධානිය එහෙම නැත්නම් කන්ද උඩරට රාජධානියත් ආක්‍රමණය කරලා එහි බලය අත්පත් කරගන්න කටයුතු කරාලු නේද රට නැද පිහිටි මහනුවරත් ආක්‍රමණය කරලා මහනුවර ඇතුළු සමස්ත ශ්‍රී ලංකාවම බ්‍රිතාන්‍ය කිරීටයේ පාලනයට නතු කරගන්න ඉංග්‍රීසියන්ට ඕන උනාලු අපි ඒ ගැන හොයාගෙන යා ඉංග්‍රීසියන්ගේ උඩරට ආක්‍රමණ ගැන ඉංග්‍රීසියන්ගේ උඩරට යටත් කර ගැනීම ගැන අපි හොයාගෙන යා රයිට් පුතා අපි ළමයි දන්නවා ඉංග්‍රීසි අපේ රටේ මුලින්ම බලයත්පත් කරගත්තේ 1796 පෙබරවාරි 16 ඒ ලන්දේසි එළවලා ශ්‍රී ලංකාවේ මුහුදුබඩ පළාත් ටිකේ විතරයි රට වටේ විතරයි සුද්ධ බලයත්පත් කරගත්තේනේ නේද මෙන්න මේ ටිකේ විතරයි පොතේ සුද්ධක් බලයත්පත් කරගත්තේනේ රට වටේ තමයි සුද්ධා බලයත්පත් කරගත්තේ සුද්ධා අපේ රටේ 1796 මුහුදුබඩ පළාත් ටිකේ බලයත්පත් කර ගන්නකොට රට නැද අපේම රාජධානියක් තිබුණා රට නැද අපේම පාලනයක් තිබුණා කන්ද උඩරට රාජධානිය කියලා එහෙම නැත්නම් මහනුවර රාජධානිය කියලා සුද්ධට වෙරළබඩ පළාත්වල බලයත්පත් කරගෙන වැඩි දවසක් යන මැත්තේ
ඉංග්‍රීසියෙන්ට අවශ්‍යතාවයක් මතුවෙනවා මේ රට මැද පිහිටි මහනුවර රාජධානියක් ආක්‍රමණය කරලා එහි බලය පවා අත්පත් කරගන්න ඕන කියලා. ඇයි සුද්දට මහනුවර අත්පත් කරගන්න ඕන උනේ? ඇයි ඉංග්‍රීසියෙන්ට රට මැද පිහිටි කන්ද උඩරට රාජධානියේ බලය අත්පත් කරගන්න ඕන උනේ? ඒ ප්‍රධාන හේතු සාධක කීපයක් නිසා. ප්‍රධාන හේතු සාධක රස මුල් කරගෙන ඉංග්‍රීසීන්ට ඕනි වෙනවා රට මැද පිහිටි මහනුවර රාජධානියේ පවා ආක්‍රමණය කරලා එහි බලය අත්පත් කරගන්න. ඇත්තම කතාව කිව්වොත් ප්‍රධාන හේතු සාධක පහක් හයක් මත ප්‍රධාන හේතු සාධක ගොන්නක් මත සුද්ධ තීරණය කරනවා මහනුවර ආක්‍රමණය කරලා එහි බලය අත්පත් කරගන්න. විභාග තහනම් අහනවමයි ඉංග්‍රීසීන්ට මහනුවර අල්ලගන්න ඕන උනේ මොන හේතු සාධක නිසාද කියලා. සුද්දට කන්ද උඩරට රාජධානියේ බලය අත්පත් කරගන්න ඕනි වෙන්නේ ප්‍රධාන හේතු සාධක කීපයක් නිසා. අපි හොයාගෙන යා සුද්දට මොන හේතු නිසාද මහනුවර අල්ලගන්න ඕන උනේ කියලා. එකක් පුළුවන්ද කියන්නේ? සුද්දට මහනුවර අල්ලගන්න ඕනි වෙච්ච එක හේතුවක් මේ පන්ති ළමයට කියන්න පුළුවන්ද? කියන්න බලන්න. එකක් පුළුවන් නම් ළමයි පුළුවන්ද කියන්නේ? බෑනේ. සුද්දට මහනුවර අල්ලගන්න ඕනි වෙන පළවෙනි හේතුව මොකක් දන්නවද? මේ රට මැද සුද්දට අයිති නැති වෙනම රාජ්‍යයක් ස්වාධීන රාජ්‍යයක් තියෙන එක ඉංග්‍රීසීන්ගේ හැම කටයුත්තකදීම බාධාවක් ලෝ. සුද්දගේ හැම කටයුත්තකදීම බාධාවක් ලෝ රට මැද ස්වාධීන රාජ්‍යයක් තියෙන එක. රටමැද ස්වාධීන රාජ්‍යයක් තියෙන එක ඉංග්‍රීසීන්ගේ හැම කටයුත්තකදීම බාධාවක් නෝ. ඒ නිසා ඒ බාධකේ නැති කරන්න සුද්ධ තීරණේ කරා මහනුවර ආක්‍රමණය කරලා මහනුවර බලය අත්පත් කරගන්න ඕන කියලා. එහෙනම් සුද්ධට මහනුවර අල්ලගන්න ඕනි වෙන පළවෙනි ප්‍රධාන හේතුව තමයි රටමැද ස්වාධීන රාජධානියක් පැවතීම ඉංග්‍රීසීන්ගේ කටයුතුවලට බාධාකාරී වීම. කියන්නේ රටමැද ස්වාධීන රාජ්‍යයක් පැවතීම ඉංග්‍රීසීන්ගේ කටයුතුවලට බාධාකාරී වීම. අපෝ කියන්නේ රටමැද ස්වාධීන රාජ්‍යයක් පැවතීම ඉංග්‍රීසීන්ගේ කටයුතුවලට බාධාකාරී වෙච්ච එක. රයිට්. මාතෘකාව හැමෝම කියන්නේ එක. මාතෘකාව කියන්නේ ඉංග්‍රීසීන් උඩරට රාජධානිය යටත් කර ගැනීම. කොහොමද කියන්නේ? ඉංග්‍රීසීන් උඩරට රාජධානිය යටත් කර ගැනීම. නෝට් එකක් තියනවද සංක? නෝට් එකක් තියනවද? ඒට බලපෑ හේතු රැසකි. ලියන්න. කරුදාන ලියන්න. එක. පළවෙනි හේතුව ලියන්න. රට මැද ස්වාධීන රාජ්‍යයක් පැවතීම. රට මැද ස්වාධීන රාජ්‍යයක් පැවතීම. ලියන්න පළවෙනි හේතුව. රට මැද ස්වාධීන රාජ්‍යයක් පැවතීම ඉංග්‍රීසීන්ගේ කටයුතුවලට බාධාකාරී වීම. රට මැද ස්වාධීන රාජ්‍යයක් පැවතීම ඉංග්‍රීසීන්ගේ කටයුතුවලට බාධාකාරී වීම. රට මැද ස්වාධීන රාජ්‍යයක් පැවතීම ඉංග්‍රීසීන්ගේ කටයුතුවලට බාධාකාරී වීම. ලස්සනට කියන්න. රට මැද ස්වාධීන රාජ්‍යයක් පැවතීම ඉංග්‍රීසීන්ගේ කටයුතුවලට බාධාකාරී වීම. අන්න සුද්දට මහනුවර අල්ලගන්න ඕනි වෙන පළවෙනි හේතුව කියන්නේ රට මැද ස්වාධීන රාජ්‍යයක් පැවතීම ඉංග්‍රීසීන්ගේ කටයුතුවලට බාධාකාරී වීම. ලස්සනට කියන්නේ රට මැද ස්වාධීන රාජ්‍යයක් පැවතීම ඉංග්‍රීසීන්ගේ කටයුතුවලට බාධාකාරී වීම. දන්නා දෙවෙනි හේතුව සුද්දට මහනුවර අල්ලගන්න ඕනි වෙන දෙවෙනි හේතුව මොකක්ද දන්නවද? යුද වියදම් දෙකක් දැරීමට සිදුවීම. මොකද්ද? යුද වියදම් දෙකක් දැරීමට සිදුවීම. ඒ කියන්නේ මොකද්ද? බලමුකෝ. සුද්දට මහනුවර අල්ලගන්න ඕනි වෙන දෙවෙනි ප්‍රධාන හේතුව තමයි
යුදවියදන් දෙකක් දැරීමට සිද්ධ වුණාලු. මොකක්ද මේ යුදවියදන් දෙක? ඔන්න අහගන්නකෝ. ඉංග්‍රීසීන්ට බයක් තිබුණා. කොයි මොහොතක හරි ඉන්දියාවේ රැඳී ඉන්න පංස ජාතිකයෝ ලංකාව ආක්‍රමණය කරලා ඉංග්‍රීසීන්ට ගහලා ඉංග්‍රීසි එළවලා පංස ජාතිකයෝ ලංකාව රළවඩ පළාත් ටිකේ බලයත්පත් කරගනී කියලා. එහෙනම් පංස ජාතිකයන්ගෙන් මුහුදුබඩ පළාත් ටික ආරක්ෂා කරගන්න ඉංග්‍රීසි පැය 24ම ලංකාවේ වෙරළ තීරයට හමුදා ආරක්ෂාවක් දාලා තිබුණේ. වෙරළ තීරය පංස ජාතිකයන්ගෙන් ආරක්ෂා කරගන්න වෙරළ තීරයට එක හමුදා ආරක්ෂාවක් යොදවලා තිබුණේ. තේරුණා නේද? එහෙනම් පංස ජාතිකයන්ගෙන් මුහුදුබඩ පළාත් ටික ආරක්ෂා කරගන්න ඉංග්‍රීසි වෙරළ තීරයටම තනි හමුදා ආරක්ෂාවක් යොදවලා තිබුණේ. ඒ වගේම ඉංග්‍රීසියෙන් සැකයක් තිබුණා. කොයි මොහොතක හරි මහනුවර පාලකයා දෙවන්ත යුද්ධයක් දෙවන්ත ආක්‍රමණය ඉංග්‍රීසීන් විරුද්ධව දියත් කරයි කියලා. මහනුවරින් ඉංග්‍රීසීන්ව ආරක්ෂා කරගන්න එමෙ නැත්නම් උඩරට රාජධානියෙන් ඉංග්‍රීසීන්ගේ වෙරළවඩ පළාත් ටික ආරක්ෂා කරගන්න ඉංග්‍රීසි රට අභ්‍යන්තරයට තව හමුදා ආරක්ෂාවක් යොදවලා තිබුණේ. අන බලන්නකෝ මහනුවරින් බේරෙන්න උඩරට පාලකයාගෙන් බේරෙන්න රට අභ්‍යන්තරයට තව හමුදා ආරක්ෂාවක් යොදවලා තිබුණේ. දැන් බලන්නකෝ යුද වියදම් කීයක්ද? දෙකක්. ප්‍රංශයන්ගෙන් බේරෙන්න එක යුද වියදමකුයි මහනුවර පාලකයන්ගෙන් බේරෙන්න තව යුද වියදමකුයි යුද වියදම් දෙකක් දරන්න සිද්ධ වෙලා තිබුණා ඉංග්‍රීසීන්ට. ඒ අනුව ඉංග්‍රීසි තීරණය කරනවා මහනුවර අල්ලගත්තොත් රට අභ්‍යන්තරයට දාන යුද වියදම අඩු කරගත්ත හැකි. යුද වියදම් දෙකෙන් එකක් අඩු කරගන්න කියලා හිතාගෙන සුද්ධ කොහේ ආක්‍රමණය කරාද? සුද්ධ මහනුවර ආක්‍රමණය කරන්න තීරණය කරා. එහෙනම් ඉංග්‍රීසීන්ට මහනුවර යටත් කරගන්න ඕනි වෙන සුද්ධට මහනුවර අල්ලගන්න ඕනි වෙන දෙවෙනි ප්‍රධාන හේතුව තමයි යුද වියදම් දෙකක් දැරීමට සිදුවීම. කොකියන් යුද වියදම් දෙකක් දැරීමට සිදුවීම. තාසරයක් කියන් යුද වියදම් දෙකක් දැරීමට සිදුවීම. ලියන් දෙවෙනි එක යුද වියදම් දෙකක් දැරීමට සිදුවීම. 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 සුද්ධක මහනුවර අල්ලගන්න ඕනි වෙන දෙවෙනි ප්‍රධාන හේතුව කියන්නේ යුද වියදම් දෙකක් දැරීමට සිදුවීම. තවපාරක් කියන්නේ යුද වියදම් දෙකක් දැරීමට සිදුවීම. වරාහසරයන් ඒ වියදම් දෙක ලියන්න. වරාහසරයන් වෙරළ තීරයට හා රට අභ්‍යන්තරයට කියලා ලියන්න. වරාහසරයන් වෙරළ තීරයට හා රට අභ්‍යන්තරයට. 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 ලියන්න. වෙරළ තීරයට හා රට අභ්‍යන්තරයට. වෙරළ තීරයට හා රට අභ්‍යන්තරයට. රයිට්. සුද්ධට නුවර අල්ලගන්න ඕනි වෙනවා ප්‍රධාන හේතු සාධක රැසක් මත. ඒ හේතු වලින් දෙකක් අපි මේ වෙනකොට ඉගෙන ගත්තා. එක රට මැද ස්වාධීන රාජ්‍යයක් පැවතීම ඉංග්‍රීසින්ගේ කටයුතු වලට බාධාකාරීලෝ. කියන පුතා පළවෙනි එක රට මැද ස්වාධීන රාජ්‍යයක් පැවතීම ඉංග්‍රීසින්ගේ කටයුතු වලට බාධාකාරී වීම. ඒක කොකටියම කියන්නේ රට මැද ස්වාධීන රාජ්‍යයක් පැවතීම ඉංග්‍රීසින්ගේ කටයුතු වලට බාධාකාරී වීම. දෙක යුද වියදම් දෙකක් දැරීමට සිදුවීම. කියන්නේ දෙවෙනි කාරණා කියන්නේ යුද වියදම් දෙකක් දැරීමට සිදුවීම. තවාරක් කියන්නේ යුද වියදම් දෙකක් දැරීමට සිදුවීම. තුන්වෙනි එක දන්නවද? තුන්වෙනි එක දන්නවද? දන්නේ නැහැ නේ. ආගම් සුද්ධ අල්ලගෙන පාලනය කරන මෙන්න මේ විරළබඩ පළාත්වල ජනතාවගේ රජා වෙන්න ඕන කවුද? සුද්ධගේ පාලන ප්‍රදේශවල ඉන්න ජනතාවගේ රජා වෙන්න ඕන, ප්‍රධානිය වෙන්න ඕන එංගලන්තේ රජා. ඉංග්‍රීසීන්ගේ රජා තමයි විරළබඩ පළාත්වල ජනතාවගේ රජා වෙන්න ඕන. මොකද සුද්ධට විරළබඩ පළාත්වල ඉඩක් නිසා. හැබැයි අපේ රටේ විරළබඩ පළාත්වල ජනතාව තමන්ගේ රජා වශයෙන් සලකන්නේ ඉංග්‍රීසීන්ගේ රජා නෙවෙයි,
මහනුවර පාලකයා අපේ මහනුවර රජතුමා තමයි වෙළඳපොළ පළාත්වල ජනතාවගේ රජා ලෙස ජනතාව පිළිගත්තේ මේක ඉංග්‍රීසියෙන්ට අවනම්බුවා මේක ඉංග්‍රීසියෙන්ට මදිපුංචිකම ඒ අවනම්බුව මදිපුංචිකම නැති කරගන්න සුද්ධ තීරණේ කරා මහනුවර ආක්‍රමණය කරන්න ඕන කියලා එහෙනම් සුද්ධට මහනුවර යටත් කරගන්න ඕනි වෙන තුන්වෙනි ප්‍රධාන හේතුව තමයි පහතරට ජනතාව තම රජු වශයෙන් කන්ද උඩරට රජු සැලකීම කියන්නේ පහතරට ජනතාව තම රජු වශයෙන් කන්ද උඩරට රජු සැලකූපේ එක ලියන් තුන්වෙනි එක ලියන් තුන පහතරට ජනතාව තම රජු වශයෙන් පහතරට ජනතාව තම රජු වශයෙන් කන්ද උඩරට රජු සැලකීම පහතරට ජනතාව තම රජු වශයෙන් කන්ද උඩරට රජු සැලකීම කියන් පහතරට ජනතාව තම රජු වශයෙන් කන්ද උඩරට රජු සැලකීම ලස්සනට කියන් පහතරට ජනතාව තම රජු වශයෙන් කන්ද උඩරට රජු සැලකීම රයිට් දැන් සුද්දට මහනුවර අල්ලගන්න ඕනි වෙච්ච හේතු සාධක තුනක් අපි ඉගෙන ගත්තා හේතු තුනක් දැන් අපි ඉගෙන ගන්න තියෙනවා දැන් සුද්දට මහනුවර අල්ලගන්න ඕනි වෙච්ච අවසන් කරන කියන් කන්ද කියන් පහතරට ජනතාව තම රජු වශයෙන් කන්ද උඩරට රජු සැලකපු එක ආපෞසරයක් කියන් පහතරට ජනතාව තම රජු වශයෙන් කන්ද උඩරට රජු සැලකීම ඒ දෙක තුන දෙවෙනි එක මොකද්ද යුද වියදම් දෙකක් දැරීමට සිදු වීම එක හටමද ස්වාධීන රාජ්‍යයක් පැවතීම ඉංග්‍රීසින්ගේ කටයුතු වලට බාධාකාරී වීම නේද රයිට් එහෙනම් දරුපතාව අපිට ඔච්චර අද දවසේ කතා කරන්න වෙන්නේ වෙලාව ඉක්මවා ගිහලා තියෙන මට 10 වසර පන්තිය පටන් ගන්න තියෙන 10 වසර පන්තිය කරන්න වෙන එකක් නැහැ මොකද හේතුව 8:30ට මෙහෙට ලයිට් යන නිසා විදුලිය විසන්දි වෙන නිසා කරන්න වෙන එකක් නැහැ මට හැබැයි ලින්ක් එක දාලා විනාඩි 5ක්වත් ඒගොල්ලෝ 8:30 කලින් කතා කරගන්න වෙනවා ක්ලාස් එක අද දවසේ කරන්න වෙන්නේ නැහැ කියලා ළමයි අපිට ආයි දවසක් අමතර දවසක් ක්ලාස් එකක් කරන්න වෙලාවක් වෙන් කරගත්තොත් හොඳයි පුළුවන් වෙලාවක් කියන්න පුතේ උදේ වෙලාවක් දාතමුද පොඩි වෙලාවක් ඈ මාසර් මාසර් කොයි වෙලාවද පුළුවන් උදේට මාර ඈ 6 නෑ මං කියන කවද්ද කවද්ද ඕන දවසක උදේ පුළුවන් නේ ආ ඔව් සර් ආ හා අපිට බැරිද මේ සිකුරාද උදේ නේ සිකුරාද මට උනේ මේ සතියේ සිකුරාද උදේ පාන්දරම තියෙනවා මේ හෝල් ක්ලාස් එකක් දාලා ඒකට එකට යන්න බැරි වෙයි උදේ කරලා අපි ඉරිද උදේ කරමුද දහම් පාසල් ආ එහෙමයි නේ මගේ ඉරිද උදේ 6:00ට පුළුවන් සර් පුළුවන් සර් පුළුවන් සර් 6:00 7:00ක් කමන්නේ නැහැ නේ ඒක අමාරක් කරලා ලොකු දෙයක් නේ නේද ඕලක් නැහැ සර් පුළුවන් සර් හරි මම බලන්නම් කොයි ටයිම් එකේ ක්ලාස් එක කරන්න උත්සාහය දරලා මේකේ ස්ටුඩියෝ එකට එන්න කරගන්න නැනෙක් එකේ පටන් ගන්න දිනයක් තාම නැද්ද නැනෙක් එකේ සංක්‍රමං හිතන් ඉන්නේ මේ සෙනසුරාද හැන්දෑවේ එන්න මම ඒක හෙට හරියටම කියනවා ආට ඒ කියන්නේ හැන්දෑවේ 6:00ට ඔක්කොටම එන්න කියලා අලුත් 11 ළමයින්ට රැස්වීමක් දාලා අපි දිනේ වෙන් කරන් කරමු නේ එහ සංක නේද මම ඒක හරියටම හෙට කියන්නේ මේ පරණ මේ 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 අපි ඔයාලගේ අයියලා අක්කලා මේ ලියන එකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ ඔයාලගේ අයියලා අක්කලා මේයි වෙනකම් මේ ඉන්නේ කනේ ගැටලුව ඒගොල්ලෝගේ පේපර් චෙක් කරන්න එපා පුතා ඒගොල්ලෝනේ විභාගේ ලියන කට්ටිය ඒකයි මේ ලොකම ගැටලුව නැත්තම් මම නැනේ ක්ලාස් එක කට් කරනවත් ඒක නොයා ඉන්නවා උත්සාහ කරනවත් නෙවෙයි හොදේ ඒකයි මේ ගැටලුව තියෙන්නේ හරි එහෙනම් අපි ආයි දවසක ඉක්මනින් හමු වෙමු ඇපල් මඩුල්ලේ ක්ලාස් එකේ ළමයින්ට මම ටියුට්ස් ටික හෙට කුරිය කරනවා කොහොම හරි පෙබරවාරි මාසේ ටියුට්ස් ටිකයි ඒක ඔක්කොම කුරිය කරන්නම් මම හෙට එතකොට මම මැසේජ් එකක් දාන්නම් ගෲප් එකට ටියුට් එකවල කියලා එතකොට ක්ලාස් ෆීස් කියලා ඒක අරන් එන්න හරි එහෙනම් ඉරිද උදේට අපි ආයි හම් වෙන බලාපොරොත්තු වෙන් සමුගෙන යන්නම් මම ඔබට සුබදායක රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් හැමෝටම එහෙනම් සුබ රාත්‍රියක් ගුඩ් නයිට් ජය වේවා පරිස්සමට ඉන්න ගියෙන් එන්න බයි ඔව් ප්‍රශ්න දෙනවා නම් ප්‍රශ්න ටක් ගලන් ප්‍රශ්න මොනවද තියෙන්නේ
ඉක්මනට ප්‍රශ්න මොකුත් නැති බවයි පෙනී යන්නේ නේද?